මොනහරි මැටීරියල් දෙකක් එකට සම්බන්ධ කරලා තියෙනවා කියලා හිතමුකෝ. මෙහෙම සිලින්ඩර් ආකාර විදිහට පටයක් තියෙනවා. ඒකේ කවරේ අපි හිතමු යකඩ කියලා. මැද ඇල්මිනියම්. මේ ඇල්මිනියම් තප්පුවක් ඇති. මැද හරි තියෙන්නේ ඇල්මිනියම්. පිටත තියෙන්නේ යකඩ. මෙහෙම එකක් දැන් මේ දෙන්න හොඳට සම්බන්ධ කරලා තියෙනවා. සම්බන්ධ කරලා තනි පැටියක් විදිහට හදලා තියෙනවා. මෙහෙම එකකට දෙනවා මම බලයක් p කියලා. හරිද? දැන් මේ දෙන්න දෙන්නෙක් නෙවෙයි එකට හොඳට බැඳලා තියෙනවා. හරිද? ඇල්මිනියම් යකඩ උනාට හොඳට දෙන්න එකට බැඳලා එක පැටියක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. ඒ වෙලාවකදී මම දෙනවා p කියලා බලයක්. එහෙම දුන්නහම අපි ගමුකෝ මෙයාගේ හරස්කඩ a1 මෙයාගේ හරස්කඩ a2 කියලා. හරිද? මේ වෙලාවේ මට කියන්න ඕනේ මෙයා ලක්වන දැන් මේ දෙන්නේ පිටිමුකෝ පොළොව තියෙනවා. එහෙනම් මේ දැනෙන්නේ p කියන බලයේ තෙරපුම් බලයන්නේ. මේ දෙන්නාගේ දිග අඩු වෙනවා. දිග වෙනස් වෙන ප්‍රමාණ මං ගන්නම්කෝ මෙයාගේ ඩෙල්ටා 1 කියලා. ඇල්මිනියම් ගේ ගන්නම් ඩෙල්ටා 2 කියලා. මේ වෙනස් වෙන දිග ප්‍රමාණ සමානයිලු. හරිනේ. එකිනෙකට වෙනස් ද්‍රව්‍ය දෙකක් තමයි. හැබැයි එකම බටයක් වෙන විදිහට හදලා තියෙන්නේ. එහෙනම් බලයක් යෙදුවාම මේ දෙන්නාගේ දිග වෙනස් වෙන ප්‍රමාණය සමානයි කියලා තමයි කියන්න ඕනේ. මෙහෙම තියෙන්නේ ඇල්මිනියම් බ්‍රස් මෙහෙමයි. මෙහෙම කියන්නේ මේ මිශ්‍ර ලෝහ දෙක එකතු කරලා තනි ලෝහයක් විදිහට හදලා තියෙන්නේ. දැන් මේ දෙන්න වෙනම ලෝහ දෙයක් විදිහට නෙවෙයි හැසිරෙන්නේ. මේවට බල එය ලබා දෙනකොට p කියන නවය කියන තනි බල ලබා දෙන්නේ. මේ දෙන්නට දැනෙන විදිය වෙනස් ඇති. ඒතර මෙහෙමයි තියෙන්නේ ඕනේ. දැන් නවයයි කිනුනට බලයක් ලබා දෙනවා p කියලා. ඒක වෙනුවට තමයි FBR FAL කියලා යාගත්තේ. හරිනේ. 9 කිලෝනිවුටන් බලය ලබා දෙනවා. අහන්නේ සිග්මා PR සිග්මා ඒ මේ කට්ටියගේ normal stress දෙක. මේ වගේ වල ටික කරන්න තියෙන්නේ අපි ගාව තියෙන එක තර්කයක් තියෙනවා මෙහෙම සින් එකක්. මේක දැන් මේ ද්‍රව්‍ය දෙක තුල තනි ද්‍රව්‍යයක් වෙන හැසිරෙන්නේ. ඒක නිසා අපිට කියන්න පුළුවන් මේ BR ගේ වෙනස් වීමයි දිගේ සිදුවන වෙනස් වීමයි ඇල්මිනියම් දිගේ සිදුවන වෙනස් වීමයි සමානයි කියලා. හේතුව මේ දෙන්න එකතු කරලා තනි එකතු කරලා කියන්නේ මේ දෙන්න දැන් හොඳට සම්බන්ධ වෙලා තියෙනවා. තනි බටයක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. එහෙනම් ඩෙල්ටා BR සමානයි ඩෙල්ටා A කියලා එක සමීකරණයක් ගන්න පුළුවන්. අනිත් සමීකරණය ගන්න වෙන්නේ මෙතන BR ගන්නවානේ. හරිද? BR ගන්න FA ඒ දෙන්න සමානයි 9 කිලෝ ගන්න දෙනවා p සමානයි 9 කිලෝ ලීටර් වලට දෙන්නේ කියන්නේ මේ සමීකරණ දෙන්නේ සදත්තන හරි දැන් බලමු එහෙනම් මට කරන්න වෙන්නේ මේ සමීකරණ පොඩ්ඩක් තිබ්බ දෙකෝ ඒක කොනලා ගන්න පුළුවන් මේ දෙන එකතු 9 කිලෝ කොනලා ගන්න පුළුවන් මෙතනට යන්නම් මම එතන මෙයාගේ ඩෙල්ටා BR එක ලියන්න ඉන්නේ FBR LBR මෙයාගේ BR මෙයාපා වෙනස් නැහැ මොපක්වත් වෙනස් දැන් මෙතන දාන්නේ FAL NAL AAL EF කියලා හැබැයි උස එකයි නේ L එකයි රදිනවා 400යි කියලා රදිනවා 400යි මීටර කියලා ඒතකොට අපේ මේ BR ට L AL කියන එක අයින් කරලා ගන්න පුළුවන් FBL දන්නේ තාම FBL දන්නේ ABL ABL දාන්න වෙන්නේ 5 හරියට දාන්න වෙන්නේ 3 නේ ඉෂ්කම්බද දෙන්නේ අරේ වල අරේ වරනේ 3 3 වැඩි කිරීම 10 රින 3 මුගේ වර්ගයේ EBR දාන්න වෙන්නේ මෙතනින් CI 10 9 CI 10 9 ඊට පස්සේ
ఇతంటి అంకో FAL FAL ఉమదాగము AA లట దాన్ వెన్నే 5 అరయ 5යි 10 ఋణ 3 ఇయాకి వర్గే වැඩි කරන්න ඕනේ 70 නේ 70යි 10 9 70යි 10 9යි හරිද මේ ටික සුළු කරගන්න උනම් 5 ට 5 සු වෙනවා ඔතනින් ගන්න පුළුවන් මට තව FB R UI FA ලුයින සමීකරණය අපි ගාව දැනටමත් තියෙන මෙහෙම සමීකරණයක් FA L දන FB R සමානයි නබේ කිලෝ නිව්ටන් කියලා සමීකරණයක් තියෙනවා. හරිනේ? මේ ටික සූ කරගත්තාම තව සමීකරණයක් ගන්න පුළුවන්. FBR ටයි FAL ටයි. ඒ සමීකරණ දෙක සූ කරලා FBR UI FAL UI ගන්න පුළුවන්. හරිනේ? ඔය විදිහට ඔය සමීකරණ දෙක විසඳුවාම එන උත්තර මං ගාව තියෙනවා F FAL යන්න නම් මේ පහක් කියන එක නා වැඩි කරන්න ඕනේ එයාගේ අරස්කඩ වර්ගඵලය අරස්කඩ වර්ගඵලය 5 අරය ඇල්මිනියම් වෙන 5 බාහිරින් තුනේ වර්ග මේක සුළු කරාම වෙන උත්තරේ මම ගා තියෙනවා 176.5ක් 176.5ක් වගේ ස්ට්‍රෙස් එක ඉන්නේ කිලෝ පැස්කලුලි කිලෝ පැස්කලුලි කිලෝ පැස්කල් වලින් හරිනේ ඔය විදිහටම සිග්මා බීආර් උත්සන්න පුළුවන් එයාට දැනෙන බලය 4යි 10යි 3යි 5 4යි 10යි 3 තුනේ වර්ගයේ ફોකසින් කරාම ඉන්නේ 79.2ක් වගේ 79. දිකක් වගේ කිලෝ පැස්කල් 79.2 කිලෝ පැස්කල්